ඒකක් හදලා දෙන්නද? කවුද ඇවිත් වගේ? මේ උදේම කවුද වෙන්නේ? කපුටෙකුත් ඇඬු. කපුටු නෑ එක් වෙන්නේ. නිතරම කඩන තන දැනගත්තේ පරිචිත්ත ඥානෙ මොනවද බොන්නේ සීතල දෙයක්ද රස්නි දෙයක්ද රස්නිට හොඳයි නේ හරිම කරුණාවන්ත පාටයි
කවුද? නැන්දම්මා. ගෙදරින් දැනගත්තොත්? කවුද කියන්නේ? කාරණයක් කියන්නද? කියන්න. ලස්සනයි. හැම දෙයක්ම. මං කිව්වේ මේ හැම දෙයක්ම. මං ආසයි මේ නිස්කලංකමට. රස්සාවක් හොයාගන්න. මං නම් ආස නෑ රබර් ගහනවට. ඉදමට හරියට බය හිතුණා. බලන්න ආවෙනත් ඒකද? මම මැච් බලන්න ගියේ කම්ම දැනගෙන. සැකද? තාම හිතාගන්න බෑ. මට අඳුන්ලා දුන්නේ නෑනේ මේ ළමයා. නයෝමිලා එන දවසේ ආවේ නෑනේ. අප්පච්චිත් එක පිට ගිහින් හිටියා. අප්පච්චි. ඔව්. එයාගේ රිසර්ච් එකකට. අප්පච්චි වැඩ කරන්නේ කැම්පස් එකේ. මේ දරුවත්. එහෙට අනිද රිසර්සාම කැම්පස් යනවා. ඔයා කීපු එක ඇත්ත. මොනවද? ඔයාගේ අම්මා හුඟක් දුක් විඳපු කෙනෙක් බව පේනවා. ඔව්. සෑහෙන. එහෙනම් ඒ ගැනත් හිතන්න. එයාට ඉන්නේ තෝ විතරයිනේ. ඇයි ඔයා? දැන් තුවාල වෙලාද? මං දැන් යන්න ඕනේ. ඉක්මනට? ඔව්. තව ටිකක් වෙලා ඉන්න. කොච්චර හිටියත් යන්න එපායි. අම්මා විතරයි ගෙදර. එයා හැමදාම හිටියේ තනියමනේ. මම යන්න. ඉන්න කැමති. ඒත් යන්න ඕනනේ. මයික් මන්ටම රස්සාවක් හොයාගන්න. ඒක හොඳයි. ඊට පස්සේ අපි බඳිමු. එක පාටම මොකද එහෙම හිතුනේ? පහුගිය දවස්වල ගෙදරට වෙලා ඉන්නකොට හිතුණා. අම්මා ගැන. ඔයා ගැන. ඒක ලොකු දෙයක්. තනි වුණාම විතරක් එහෙම දැනෙන එකයි නරක. එහෙම දැනලා තියෙනවා. මං ජීවිතෙන් වැඩි කාලයක් ජීවත් වුණේ හොස්ටල් එකේ. තනියම. ප්‍රශ්නයක් කරන්නද? අහන්න. ගෙදරින් මට කැමති වුණොත්? ගෙදරින්
මට ආදරේ. මම ඔයිට කියන්නේ මෙච්ච ප්‍රමාදුනේ. Thank you, Bunny. ඒ උඹ කිව්වලා නේද? මං ඔය වයස පහු කරේ උඹට ඉස්සෙල්ල. මට මතක් වුණේ උඹලගේ තාත්තා කකුල කඩාගෙන හිටපු වෙලාවක මං එයාව බලන්න ගිය හැටි. දැක්ක මුල් වතාවේ මට හිතන ඒ උඹ කිව්ව දරුවා තමයි කියලා. හංසක පාටයි. ඒ තේ ළමයා උඹට ගැලපෙන්නේ නැහැ. මං කිව්වේ අපේ පවුලට ඒ පවුල අය කැමති වෙන්නේ නැහැ කියලා. ඒතුමට හරියන්නේ ඒ ළමයා වගේ කෙනෙක් තමයි. උඹලා තාත්තට මං ගැලපුණා වගේ. බලන්නකෝ මං කඩලා බැලුවා. අප්පච්චිට කියමු. මං කිව්වා මට බෙදාගන්න සන්තෝෂයක් ඉතුරු කරලා නෑ නියම්. මටත් ඒ සන්තෝෂේ හිතේ හිර කරගෙන ඉන්න බැරි වුණා. රජරට යන්න වෙලා තියෙන්නේ නේද? ඒක හොඳයි. මං ආසයි. නයෝමි විසාකයි ඇවිල්ලා ගියා. මොනවද කිව්වේ? ගමන අනේක ගැන දැනගන්න කිව්වේ. පිරිමි ළමයිනුත් යනවාද? නෑ. අප්පච්චි අනිදරයට එයි. ඊට ඉස්සරලා එන්න. මං එහෙ යනකොට එයාලා ඇවිත් මෙහෙ ආපු වගක් කිව්වේ නැහැ. මනුවා විශ්වාස කරමු. මං කිව්වේ බොරුවක් නෙමෙයි. කවද දෙන්න කියලා තියෙන්නේ? ලැබෙන මාසේ. ඇයි අම්ම එක පාටම දුකෙන් වගේ? නෑ නිකන්.
අම්මේ මම බැලුවා මම දන්නවා අම්මා කල්පනා කරන්නේ මොනවද කියලා දන්නා ඔව් අම්මා බයයි අම්මා එම තනි වෙයි කියලා අයක් නැහැ වේදන කවදරි වාලත් මං වගේ වෙයි කියන්නේ කර මේ පාළුව දලා ගන්න අමාරුයි මං කැම්පස් එක නැහැ කියලා හිතුවා කරන්නේ මං ගැන දුක හිතිලා නම් මං කවදාකවත් ඔයාට ඒක කරන්න ඉඩ දෙන්නේ නැහැ. ගත දෑවටුන සුළඟින් ඇගේ ගත සැහැල්ලුය. දැන් තමා නිදහස් ගැහණියකයි ඇයට සිතෙනි. ඒ කතාව ලියවිච්ච මං ආස කළ තැනක්. මේ පාර අම්මගේ පොතේලි දැක්වීම උත්සවයක් කරමු. අප්පච්චිත් කිව්වා. ඒත් මං කැමති නෑ මගේ නිෂ්කලංක බව නැති කරගන්න. අම්මා ජීවත් වෙන හැම දෙයක්ම අත්හැරලාද? අත්හැරලා නෙමෙයි. බැඳීම් වල වේදනාව කොයිතරම් දරුණුද කියලා මට දැනුනේ. අක්කමාව දාලා ගිය දවසේ. අපි අක්කව බලන්න යමු. මට කතා කරන්න ඕනි කොහොම ඔයගින් සෙල්ලම් කරන්නේ ඉතින් ඔයත් එන්න අපි ආවේ ඔයගේ ජයග්‍රහණේ සමරන්න ඔයත් හරියට බෝලේ වගේ ජම්බුල් විහිළු නෙමෙයි අරමුණක් නේ පුළුවන් නම් බෝලේ වගේ හිතන්න නැතුව ක්‍රීඩකයෙක් වගේ හිතන්න අපි බඳිමු මං කැම්පස් යන්නේ ඔයා හිතන්නේ මම උත්සාහ කළේ නැහැ කියලා. ඔයා කියන්නේ මට වගකීමක් නැහැ කියලා.
මං කියන්නේ ඔයාලට උනන්දුවක් නෑ. මොකද්ද මට කරන්න කියන්නේ? මට සයිකල් ඉපදිනේට කියලා දෙනවද? සර්ලා තෙලාස්ති කෙල්ල ළඟින් දෙද්දී මූඩ් ගාගෙනනේ මල යමු බොන්න තරහද ඔයා කිව්වේ ඇත්ත මුහුදු යන්නේ කියලා දන්නවනම් අඩුම ගානේ මුහුද සද්ද හැනකොටවත් අපි ලෑස්ති වෙන්න ඕනේ පීනන්න Sorry. ඇයි? මට ඒ වෙලාවේ කේන්ති කිය. කසාද බැඳලා විශ්වවිද්‍යාලය ආපු ළමයි ඕන තරම් ඉන්නවා. අපේ අප්පච්චි මට ඒ ගැන කියලා තියෙනවා. මට ගන්නව නේද මොනවා සයිකල් පදින්න මම මෙහෙම ගමනක් ආවමයි ගෙදරට කියන්න පුළුවන් ලුකුම් බොරුව කියලා මං එහෙම කළේ ඔයා හින්දා. තේරුම් ගන්න. ඒකයි කිව්වේ විසඳුමක් ගැන. අපියා. අපි ටිකක් වෙලා මෙහෙම ඉමු. තනි වෙලා ඔව් මෙහෙම ඉන්නකොට හැමදේම ලස්සනයි
ඇත්තමයි. අපි බඳිමු. මට මේ හැම දෙයක්ම අතාරින්න පුළුවන් ඔයා වෙනුවෙන්. හරියට අක්ක කලා වගේ. වෙලාව කිය දන්න තුළහට විතර ඇති අපෝ රෑවෙලා නෑන අර මොන තරුවක් කඩන්ගටන හසිදම් පුළුවට ඒ තරුවක් නෙවෙයි ඒන මුල්කා පාතය නිදාගන්න ඕනෑ කියලා නිදාගනිල්ලා. අපි එළනකම් උනා සින්දු කියමු. නේදංග. මට තනින් නිදාගන්න බයයි. ගෙදර දින නිදාගන්නේ තනියම නෙමෙයිද? මේ ගෙදර නෙමෙයි. ඒ, පටන් ගනිම් බා. ගමු. අපි ගමු. දරේ. බැල කොහෙද කියලා මට දවල් වෙනකන් නිදාගන්න බෑ තරහද ඇයි නෑ නිකන් Thank you.
මං කිව්ව ඇත්ත. මොකද්ද? කැම්පස් යන්නේ නැහැ කියලා. නෑ. ඔයා කැම්පස් යන්න. ඒක වාගේ හිමි. ඒක මගේ තියෙන. දුරක මල් විපුණේ අපට නොවේමයි උරු පාරු ඇවිත් බලායාවි විල්දිය ගැඹුරුවේ මල් සුවඳ උරාදීයන්නේ මමරුන් මට බයයි. ඇයි? ගෙදරින් දැනගත්තු? කවුරු හරි කිව්වොත් තමයි. ඒත් මට බයක් නෑ. ඔයා ඉන්නවනේ මාත් එක්ක හැමදාම. ඔව්. මරණකම්. හරි පුදුමයි නේද? මොනවද? ආදරේ, බැඳීම. කවදාවත් අඳුරන්නේ නැති දෙන්නේ මුලින්ම හදවතින් එකතු වෙනවා. අම්මා තාත්තා ඒ හැම දෙයක් එක්කම තිබ්බ බැම ලිහිලා ගිහින්. ඒක තමයි ජීවිතය කියන්නේ. මාත් එක්ක ඉන්නව නේද හැමදාම? ඔව්. හැමදාම. ඔයාට මාව එපා වෙනකන්. මට ඔයාව එපා වෙන්නේ නැහැ. ඔයාට මාව එපා වුණොත් නිසා. බලමු. මොනාද? කාට එහෙම වෙයිද කියලා. මං කියන්නේ අපි දෙන්නට මෙහෙම වෙන්න එපා. තේලස්ති ප්‍රේම කරන වෙලාව අවසන් යන්න ලෑස්ති. මොකද චන්දියා? සර වැඩි. මට නම් මදි. මෙන්න චන්දි අඬනවා. මුගේ වැඩ තිබ්බට දිව ලාමකයි.
ඔට්ටුවක් ඔට්ටුවක් මගේ ගානේ ඕනම තැනක ලන්ච් එකක් හරි හරි හැබැයි අඬන්න බෑ සූස් සූස් ගන්න බෑ ඒව මෙව බෑ හරි මෙන්න බඩු කෝ 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 දැන් චණ්ඩි කෝ කෝ චණ්ඩි කෝ ලාමක කෝ 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 ඇයි උඹ මම නෙමෙයි ඔට්ටුව අල්ලන්නේ කෝ කෝ නංගිල මල්ලිල කෝ දැන් කෝ අර සද්ද කෝ කෝ ඒ පස්සේ පුදුමයි දැන් පුදුම වෙනක නවත්තලා මට බොන්න වතුර එකක් ගෙන්න. මෙතන පින්මි නැති උනාට සැබෑ කාන්තාව ඉන්නවා හරිද? මේ පවියා වතුර එකක් ගෙනකෝ. දැන් නවත්තන්න. මොනවද? පුදුම වෙන එක. පේනවද? අඬන්නේ මුරණ්ඩු කම්. රසාව මොකද්ද කි රසාව? රසාවක් තියෙනවද? තමනේ අම්ම තාත්ත මොකද? තාත්ත නැහැ. කොච්චර කාලයක්ද සම්බන්ධේ? එච්චර කාලයක් නැහැ. මං ඇහුවේ කොච්චර කාලයක්ද කියලා. තමුන් දන්නවනේ තමුන්ගේ අක්කා කරපු දේ. මම ආදරේ වගේම තමයි අත්තරියෝ තත්තරියමයි. මේ අපේ ඔළුවල තියෙන හීන ඔගොල්ලෝ ළමා දිනා ගන්න ඕනේ නැති වුණත් කවදාද දවසක ඔගොල්ලෝ අපේ වයසට ආපු දවසට මේ අම්මටයි මටයි ශාප කරනව රකින්න මම කැමති නෑ.
තමුන්ට කැමති තීන්දුවක් ගන්න පුළුවන්. අක්කා වගේ පාරට වැටලා දෙමව්පියන්ව නැති කරගන්නවද කියන එක ගැන. හිටේ ඉඳලා ගෙදරින් පිට අඩියක් තියන්නේ නැහැ. උස්මැටිය කොයි වෙලාවද කියලා නෑ. ස්පීවෙන්ඩ කලින් මගේ ඉතිරි දරුවක් නැති කරගන්න කියලා දවමට කියන්නේ. මම අම්මට අපච්චට දුක දෙන්න ඕනේ. ඒත් කියලා දෙයක් නෑ. ඔයාට උඹක් ආදරේ ඇති. එයාත් ඒ වගේම මට ආදරේ ඇති. නමුත් ඔයා තීරණයක් ගන්න ඕන. ඔයාට ඕන වගේ දෙමව්පියෝද නැත්නම් මට මගේ අම්මයි අප්පච්චි ඕනේ. දන්නේ අප්පච්චි දන්නේ හිටියන්ද
කවුරුත් දැනෙබ. මෙහෙම ඉන්න එකේ තේරුමක් නැහැ. මම හොයාගත්ත මිනිහා ගැන. තාත්තා CTP ඩ්‍රයිවර් කෙනෙක් මේ පහත රටින් ආපු. අම්මගේ පරම්පරාව වුණත් අපිට ගැලපෙන්නේ නැහැ. තව මේ රස්තියාදු ගහන එකේ. මට හිතාගන්න බැ මෙයා කොහොමද ඒ වගේ එකෙක් එකතුනේ කියලා. තාම රස්සාවක් නැහැ. රසාවක් කරන්න උමනාවකුත් නැති අම්මා හම්බ කරන දේ කකන්න නැති නාස්ති වෙන එකේ. ඉතින් එහෙම මෙන්නේකොට මගේ දුව දෙන්න කියලාද තමුන් මට කියන්නේ? ප්‍රශ්නයක්ද? ඔව්. කාටද? ගෙදරද? මට. ඉතින් කියපන්. අපි උඹේ යාළුවනේ. චාර්ලගේ ගෙදරට මනමාලියෙක් එනවා. ඉතින්? ඉතින් කියන්නේ? ඌ එන්නේ චාරුව බලන්න. කවද දෙන්නේ? අද. කවුද කිව්වේ? නයෝමි. ප්‍රශ්නයක් නෑනේ. හෝ. අපි දන්නවනේ කරන්න ඕනේ මොකද්ද කියලා. ඒ කියන්නේ චාරු කැම්පස් යන්නේ නැද්ද? යනවා. කසාද බන්දල දුන්නයි කියලා කැම්පස් යන්න ප්‍රශ්නයක් නෑනේ. ඒකත් ඇත්ත. මම දෙන්න කිව්වේ මට බෑ. අච්චිට කේන්තියයි. අකමැති නම් බලලා පස්සේ කියමු. බලන්න දෙයක් නැහැ. මුරණ්ඩු කමෙන් ප්‍රශ්න විසඳන්න බෑනේ. අනිත් එක වාගේ හිතේ තියෙන දේවල් වලටත් අපිට කැමති වෙන්න පුළුවන් තත්ත්වයක් නැහැනේ. එනිසා දැන් යන්න. ඒ මිනිස්සු ඈතින් අපච්චිට නෑ දැවෙනවා. මට බෑ මිනිහට කැමති වෙන්න. ඔයා යව දැක්කේ නෑනේ. අනිත් එක එයත් ඔයාට කැමති වෙයිද කියලා කියන්න බෑනේ. බොරුවට හිනා වෙන්න මට බෑ. මාව කේන්ති ගසන්නේ නැතුව මෙන්න මේ කරගෙන එන්න.